කතා කරනවානේ රට ලස්සනද තියෙනවනේ මෙහෙම මෙහෙමයි කියලා. හැබැයි කතා කරන හැමෝම අපි දකිනවා අපි කොටු ස්ටේෂන් එකට ගියත් වෙන කොහේ හරි පොලිස් ස්ථානයකට ගියත් ලංකාවේ මිනිස්සු කොහොමද පොදු ස්ථාන පරිහරණය කරලා තියෙන්නේ කියලා. ඉතාමම්ම අවලස්සන ආකාරයට විනාශ කරලා දාලා තමන්ගේ කෙන හැඟීමක් නැහැ, පොදු දේපලක් කරලා නැහැ. හැබැයි තමන්ගේ ගෙදර වාහනේ හරි ලස්සන අපූර්වවට පාවිච්චි කරන මිනිස්සු ඉන්නේ. එහෙම වෙන්නේ නැතුව අපේ දේවල් මේ හැමෝම රටේ සම්පත් කියලා හිතර අරගෙන හැම දෙයක්ම ඉතාමම්ම විනයක් සහිතව අපිත් අපේ දේ හදාගෙන යන්න ඕනේ කියන දේ තමයි මං හිතන්නේ. ඇත්තටම දැන් පවතින වෙනස් වීම එක බලද්දී හිතනවා වෙනස් දෙයක් කරයි කියලා. ජනාධිපතිතුමාගේ ආරක්ෂාවට තියෙන රට 15-37 අතර තිබ්බ එක 2-3 අතර කරලා තියෙනවා. ඒ වගේම නගර සැලසුම් අලුත් දේවල් ඉදිරිපත් කරලා තියෙනවා. මම හිතනවා හොඳ දෙයක් කරයි කියලා. ජනාධිපති මන්දිරය එතුමා වැඩ බාර ගනිද්දී මේ උනත්තර වෙනදා තිබ්බ වගේ මේ ආරක්ෂාවක් නැතුව සාමාන්‍ය පරිදි මිනිස්සු වැඩ කර කර ඉන්නවා, වාහන යනවා. ඒත් ජනාධිපතිතුමා ඒ වැඩ ටික කරගෙන ඉන්නවා. සම්ප්‍රදාය වෙනස් වෙයි නේද? මොකද එතුමා ඇමරිකාවේ හිටියේ. එයා දැකලා තියෙන ඇමරිකාවේ සිස්ටම් එක කොහොමද කියලා. ඉතින් එයාත් දැන් ඇවිල්ලා පැය 24න් මොකද රාජ්‍ය ලාංඡනය විතරක් තියන්න කියලා කිව්වා. ඒක හොඳ දෙයක්. ඊට පස්සේ පාරවල් වල නම විතරක් තියන්න කියලා කිව්වා. අනිත් දේවල් අයින් කරන්න කියලා කිව්වා. ඉතින් හොඳයි ඒක. ඒක තමයි වෙන්න ඕනේ. මම හිතන සම්ප්‍රදායෙන් ඔබට දැන් සිද්ධ වෙයි කියලා. මොකද 2015 දී රටේ ජනතාව ආණ්ඩු මාරුවක් බලාපොරොත්තු වෙන රටේ වෙනසක් වෙයි කියලා. හැබැයි ඒ වෙනස සිද්ධු වුණේ නැහැ. හැමදාම රටේ දේශපාලඥයෙක් තමයි රටේ නායකයා හිටියේ. මිනිස්සුන්ට 225 එක්කෙනෙක්වත් එපා කියලා. හැබැයි ඒ ජනවරම දැන් හම්බලා තියෙනවා. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි රාජ්‍ය නායකයෙක්, يعني රාජ්‍ය සේවකෙක් රටේ ජනාධිපතිලා තියෙන්නේ. අපි දන්නවා කොහොමද ගෝඨාභය මහත්තයා, ඔයාලත් අපි දන්න මේ කොළඹ පහුගිය අවුරුදු පහේ පාරායනේ තිබ්බ බෝගන්විලා බලයකටත් වතුර දාගන්න බැරි තත්ත්වයක් තිබ්බේ. හැබැයි අදේ තත්ත්වේ වෙනස් වෙලා මිනිස්සුන්ට ඇත්තටම අපි හිතුවොත් එතුමා රාජ්‍ය ආරක්ෂක ලේකම් වෙලා ඉද්දී නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වෙලා ඉද්දී මේ කොළඹ සංවර්ධනය කරපැටි රටේ තිබුණ කුත් නගර සංවර්ධනය කරපැටි අපි දැක්කා. අපිට ලොකු විශ්වාසයක් තියෙනවා එතුමා මේ රට ලංකාව ආසියාවේ ඉතාමම හොඳ ආර්ථිකත්වය රටබර පත් වේ කියලා. ඒක සඳහා විශ්වාසිකුත් ඇවිල්ලා තියෙනවා. මොකද මේ ආණ්ඩුව පත් වෙලා ඉතාම කෙටි කාලයක් යන කලින් ලංකාවේ කොටස් වල තිබුණ පහුගිය 2014න් පස්සේ 2015න් පස්සේ 41ක් අඩංගු වෙලා තිබුණ කොටස් වල තිබුණ. හැබැයි ඉතාම ඉක්මනින් ලංකාවේ කොටස් වල තිබුණ ආයෝජකයන්ගේ විශ්වාසය ලංකාව ආර්ථිකත් එක්ක වැඩි වීමත් සමග ලංකාව කොටස් වල තිබලා රඩියේ අනව ආණ්ඩු බාර ගැනීම සමග වැඩි වෙලා තියෙනවා. ඉතින් අපිට හොඳ බලාපොරොත්තුක් තියාගන්න පුළුවන් ඉදිරි වසර කීපෙ ලංකාව හොඳ අනාගතයකට යයි කියලා. ඇත්තටම දැන් විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් වශයෙන් ගත්තොත් මේ මහ පොළ වගේ දේවල් වැඩි කරනවා කියද්දී ඒක ගොඩක් හොඳයි. මොකද ග්‍රාමීය ප්‍රදේශවල ඉන්න ශිෂ්‍යෝ ගොඩක් ඉන්නවා. එයාලට මේක ලොකු වාසියක් වෙනවා. තව ඔය කිරි වීදුරු වගේ ඇත්තටම පෝෂණ ඌණතා තියෙන ළමයිනුත් ඉන්න පුළුවන්. එයාලා උදෑසන ආහාර වේල ගන්න නැතුව කැම්පස් එකට එනවා. ඒ වගේ දේවල් සමහර වෙලාවට උතුරේ කට්ටිය හිතන්න පුළුවන් ඒක ඒගොල්ලන්ගේ කියන්නේ ඒගොල්ල විරුද්ධ කරපු දෙයක් කියලා. හැබැයි ඉතින් අපි දන්නවා ශ්‍රී ලංකාව කියලා කියන්නේ ප්‍රධාන වශයෙන් සිංහල බෞද්ධ රට. ඒ නිසා මම හිතන්නේ ඒක හොඳයි. දැන් මෙතෙක් කල් තීරීපත්තල තියෙන්නේ දේශපාලනයෙන් තමයි ජනාධිපති වෙලා තියෙන්නේ. නමුත් මේ තමයි මේවර ජනාධිපති වෙලා තියෙන්නේ රාජ්‍ය නිලධාරියෙ. ඒතකොට දේශපාලඥය කවුරු දේශපාලඥය මේ රාජ්‍ය නායකයා වුණත් රාජ්‍ය තන්ත්‍රයත් එක්ක යනවා කියන්නේ රාජකාරී කරනවා රාජ්‍ය නිලධාරීන් එක්ක. ඒතකොට ඒ தත්ත්වය අනුව රාජ්‍ය නිලධාරියෙක් දන්නා රාජ්‍ය තන්ත්‍රය මෙහෙවන්නේ කොහොමද කියලා. ඒකින් ද අලුත් ක්‍රම වේදයකට මම හිතන්නේ රටපත් වෙයි කියලා. ජොබ් මාකට් එක ගත්තොත් දැන් ගොඩක්ම වෙලා තියෙන්නේ කලා උපාධියක් කරන කෙනෙක්ට මේ ජොබ් මාකට් එක අඩුයි කියලා කියනවා. නමුත් සුදුසුකම් තියෙනවා නම් එයා ජොබ් කියන්නේ උද්ඝෝෂණ කරගෙන ඉන්න ඕනේ නැහැ. මම කියන්නේ ඒකේ අර උවමනාවක් තියෙන්න ඕනේ. තමන්ගේ හැකියාව වර්ධනය කරගන්න වෘත්තීය සුදුසුකම් තමයි වැඩි කරගන්න ඕනේ කියලා. ස්ටේෂන් වල සිද්ධ වෙන්න ඕන පළවෙනි වෙනස්කම තමයි පෞගේ කාලේ අපි බය වුණා විශේෂයෙන්ම විශ්වවිද්‍යාල පොබඩ ඇතුළත දෙන්න බැරි වුණා. අපේ හඳුනුම්පත නැතුව ඒ තරම් ලංකා ත්‍රස්තවාදී කටයුතු වැඩිපුර තිබුණා. ලංකා ජාතික ආරක්ෂා ප්‍රමුඛස්ථාන ලබා දීලා ඒ වගේම තමයි ලංකාවේ ආර්ථිකය බොහොම අවම මට්ටමක තියෙන්නේ. මොකද අපි ආර්ථික විද්‍යාව හඳුනාගත් ආර්ථික විද්‍යාව ඉගෙන ගත්තා අපිට දැනෙනවා ලංකා ආර්ථිකය බොහොම අවදාන මට්ටමක තියෙන්නේ. අපි මේ විශ්වාස කරන ලංකා ආර්ථිකය ඉතාමම හොඳ ආර්ථිකයක් බවට එතුමාණන් පත් කරන්න හැකියාව ලැබෙයි කියලා. ඒ වෙනස නම් අනිවාර්යයෙන්ම ලංකා සිද්ධ විය යුතුයි.
ඒවාගේ තම මම හිතන අධ්‍යාපන ශේෂත්‍රයත් පිළිගතයතු වෙනස්කම් සරාශය සිද්ධ විය යුතුයි කියලා. ජනාධිපතිතුමාට සුභපත් වෙනවා ඉදිරියටත් හොඳට එතුමාගේ අර අර වටේ ඉන්න පිරිස වැඩි කරගන්නේ නැතුව වැඩ කටයුතු කරගන්න කියන්නේ එතුමාගේ තියෙන හොඳ සංකල්ප තේරෙනවා. ඒවට අනුව වැඩ කරන්න කියලා තමයි කියන්නේ. අරම ජනාධිපතිතුමාට කියන්න තියෙන්නේ ලංකාවේ 69 ලක්ෂයක් වූ ජනතාව එතුමාට ලොකු ජනවර්මයක් ලබා දුන්නා. අනිවාර්යයෙන්ම එතුමා කරන හැම දෙයකටම අපි එතුමත් සමග ඉන්නවා. ඒ වගේම තමයි එතුමාට කියන්න ඕනේ එතුමාට විතරක් මේ රට වෙනස් කරන්න බෑ පුරවැසියෝ විදියට අපිත් අපේ වගකීම හඳුනාගෙන එතුමාට සම්පූර්ණ සහයෝගය ලබා දෙන්න ඕන මේ රට යහපත් මාවතකට නෙමු කරන්න. මේ අමති මණ්ඩලය අඩු වෙන්න ඕනේ. මම හිතන පාර්ලිමේන්තු වේ ඉන්න මන්ත්‍රීලාගේ සංඛ්‍යාව අඩු වෙන්න ඕනේ. ඊට අමතරව මම දකින දෙයක් තමයි මේ මැතිවරණ ක්‍රමය වෙනස් වෙන්න ඕනේ. මේ මනාප ක්‍රමය වෙනස් වෙලා කොට්ටාස ක්‍රමයට එන්න ඕනේ. පුතේ එහෙම හිතලා මතලා කිසියම් දෙයක් කරන්න පුළුවන්. වටේ පිටේ ඉන්න කට්ටියගේ කියන්නේ ඒගොල්ලන් කීමට යටත් වෙන්නේ නැති තමන්ට හිතලා දෙයක් කියන්නේ කොන්දපණ දෙන නායකයෙක් අන්න එහෙම කෙනෙක් තමයි ඉන්නේ. සුබ පතනවා. වඩාත් ගොඩක් හොඳ තිබරුඩිය හොඳ ශ්‍රී ලංකාව ගොඩනගන්න කියලා.